රතවහන අංක තහඩුවේ අවසාන අංකයට අනුව ඉන්ධන ලබා දීම අද ආරම්භ කෙරුණා. ඒ අනුව අවසාන අංකය 3-4-5 යෙදෙන රතවහන සඳහා ඉන්ධන ලබා දීම අද සිදු වුණා. මේ අතර QR කේතයට අනුව ඉන්ධන නිකුත් කිරීමේ නියම වැඩසටහන අද කොළඹින් ආරම්භ කෙරුණා. QR කේතයට අනුව ඉන්ධන ලබා දීමේ නියම ව්‍යාපෘතිය අද කොළඹ දිස්ත්‍රික්කයේ ප්‍රදේශ කිහිපයකදී ක්‍රියාත්මක වූයේ මේ අයුරින්. QR කෝඩ් එකකට දෙන එක හොඳයි. අවශ්‍ය කෙනා ඉතලා පොලිගල ඉන්නවත් හොඳම හොඳයි ඉතින් මේක ඇඩ් එක කියන්නේ මේ බීටර් මේ බවුසර් ගන්නන්නේ ඇද ත්‍රිවිල් පොලි. නේනවා මේ අස්සෙන් ගන්නවා. මේනවා යනවා බානවා එනවා අස්සෙන් ගන්නවා ආපහු පුරෝ. වැඩි හොඳයි හරියට කෙරෙමත් හොඳයි. ත්‍රිවිල් මාපියා තමයි මේකෙන් අයින් කරන්න ඕන. QR කේතය ලබා ගැනීම සහ අනුගමනය කළ යුතු පියවර පිළිබඳ ලංකා කංජ තෙල් නීතිගත සංස්ථාවේ YouTube පිටුවේ වීඩියෝ වග්ද පළ කර තිබෙනවා. fullpass.gov.lk ඔස්සේ ඉන්ධන කෝටා කළමනාකරණ වෙබ් අඩවියට පිවිසෙන්න. එයන්ව ඉතා පහසුවෙන් ඔබට QR කේතය ලබා ගැනීම සඳහා ලියාපදිංචි විය හැකි. මේ අතර විදුලිය බල හා බලශක්ති අමාත්‍යාංශ මාධ්‍ය ඒකකයේ සඳහන් කළේ අංක පිළිවෙලට ඉන්ධන ලබා දීමේ වැඩසටහන දිගු කාලීන වැඩපිළිවෙලක් ලෙස ක්‍රියාත්මක වන බවයි. QR කේතය මගින් ඉන්ධන නිකුත් කිරීමේ වැඩසටහන තවමත් පවතින්නේ නිරීක්ෂණ මට්ටමේ. මේ අතර කංජ තෙල් බෙදුම්කරුවන්ගේ සංගමේ උපසභාපති කුසුම් සඳනායක මහතා පැවසුවේ කංජ තෙල් නීතිගත සංස්ථාව මගින් බෙදුම්කරුවන් වෙත ලබා දුන් වට්ටම් ප්‍රමාණය 3-1කට වඩා අඩු කර ඇති බැවින් ඉදිරියේදී ඉන්ධන පිරුම්හල් පවත්වාගෙන යාමට නොහැකි තත්ත්වයක් උද්ගත කංජල් සංස්ථාව සහ IOC සමාගම අපිට මෙතෙක් ලැබීමෙන් තිබිච්ච වට්ටම් ප්‍රමාණය 3-1කටත් වඩා අඩු ගානකට අඩු කරලා තියෙනවා. මේ වෙනකොට සියලුම පිරෝමහල්කරුවන් මැලිකමක් දක්වනවා. දැන් මේ තෙල් ගෙනල්ලා බෙදා හරින ඉදිරියේදී කිසිසේත්ම මේ පිරෝමහල් පවත්වාගෙන යාමට නොහැකි. මේ අතර හෙට මධ්‍යම රාත්‍රියේ සිට දුම්රිය ගාස්තු සංශෝධනය වන බව ප්‍රධාන අමාත්‍යාංශය පවසනවා. ඒ අනුව අවම ගාස්තුව 3 වන පන්තිය සඳහා රුපියල් 20ක්, 2 වන පන්තිය රුපියල් 50ක්, පළමු පන්තිය රුපියල් 100ක් ලෙස ඉහළ යන බවයි එම අමාත්‍යාංශය පැවසුවේ. වර්තමානයේ තියෙන ඉන්ධන බිල අනුව දෛනිකව අපිට මිලියන 47ක ප්‍රමාණයක් පිරිවැයක් දරන්න වෙලා තියෙනවා දුම්රිය දෙපාර්තමේන්තුව. මේක යම්කිසි පාලනයකට ගැනීමට ගාස්තු සංශෝධනයක් අපි සිදු කිරීමට කටයුතු කරලා තිනවා. දක්වා වැඩි වෙනවා. එළඹෙන 23 වෙනි දින අලුයම 0.05 පැයේ සිට මේ ගාස්තු සංශෝධනය ක්‍රියාත්මක වෙනවා.